යුනියන් ඇෂුරන්ස් ඔබේ දිවියට අපේ සවිය. හෙට දිනේ තීරණයක් ගන්නවද? දැන් ඒකලෝ යෝජනාවක් කෙරුවා. අපි මේ ගරන්ටි හතර ඇමතුමාගේ අනුමැතියට ඒවා. ඒකලෝ ඉල්ලීමක් කර 130කින් වැඩි කරා. 130කින්. ඒකට ඇමතුමා එකතු වුණාද කොහමද? ඇමතුමා අපිට තීරණයක් ගන්න කිව්වා. හෙට අපි ඇමතුමාට ඉන්න බෑ. ඒකද මේ වරුදු දෙන්නේ. මේ ප්‍රවාහන වේදිකා දෙන්න දෙන්න නතුන මාධ්‍ය ආන්නේ. ජාතික ආර්ථිකයට හොඳට උර දෙන ක්ෂේත්‍ර තමයි ප්‍රවාහනය. දැන් ඔය එක ඇමතික නూరుවත් බෑනේ. රටේ ඒගොල්ලෝගේ මේ මුත්‍තිකන් එක සාකච්ඡා කරන්න බෑ දෙක. ඉදිරියෙන් පැනල යනවා. දැන් වැල් බැටරි රින් අරවා පිටිපස්සෙ දොරෙන් යනවා. මෙයා නම් ඉතින් ඩක්කලා පිටින් ඉන්නේ. අපි කියනවනේ ඉදා ඉඳලා ඔය අතුමාලා ගිහිල්ලා අපිට කරලා අපි ඕන හැටි පැනලා කාලා දිනවනේ. නේද? ඉතින් ඒක අපි අද මම ඉක්මනට යවුවා. තව ටිකක් ඉතුරු ටිකක් ඒගොල්ලෝ කියන්නේ තෙල් එන සල්ලි නෑ කියලා. අපි ණයට තෙල් ගහලා නෑ. ඒගොල්ලෝ තමයි මේව කාලා දෙන්නේ. පැයක් විතර ඇහුවා ඒ දේ කියන්නේ. ආර්ථික විද්‍යා පාඩමක් කරලා එතුමා ගියා කලින්. ඒ ආර්ථික විද්‍යාව වසංගවල එක එක තීන්දුව ආවා. මේක අවසන් තීන්දුවක් උනේ නැහැ. අමාත්‍යතුමා වෙලසනේ නැගිලා ගියා. මොකද මෙතන වරපදල ගැටුම්කාරී තත්ත්වයක් ඇතුළේ ඇතුළේදී. නමුත් අපිට උනත් එකක වෙන්න බැරි දේවල් මෙතන කතා වෙනවා. බස් සංගම් විදියට නෙමෙයි කතා කරන්නේ. බස්වල ඉන්න සත්තු විදියට කතා කරන්නේ මෙතන ඇවිල්ලා. ඒ නිසා මටත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශන කුත් කරන්න බෑ. මමත් නැගිටලා ආවා. අපි බස් බලාගමු බස් ගාස්තුව මොකද වෙන්නේ කියලා. කිසි තීන්දුවක් නැහැ. ගාස්තුවට ඩීසල් වලට පමණක් 8.8ක් ඇවිල්ලා තිබුණා. ජාතික ප්‍රතිපත්තියෙන් පටහැනිව දැන් යන්න ගොඩක් කට්ටිය ක්‍රියාත්මක කරනවා. මේ ඉතුරු කට්ටිය ඉල්ලුවේ ජාතික ප්‍රතිපත්තියට පටහැනිව යන්න කියලා. මට ඒක කරන්න බෑ. ජාතික ප්‍රතිපත්තිය මං ඉන්නවා. ජාතික ප්‍රතිපත්තියට පටහැනිව ඉන්නවා. පරපතල ගැටුවක් වෙනවා. ඒ නිසා මමත් නැගිටලා යනවා. මොකද ඒක සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. දැන් ඇමතුමා නැහැ. කිසි දෙයක් නැහැ. 8.8 ජාතික ඩීසල් වලට පමණක් 8.8ක් ආවා. මොකද සත්තු වගේ හැසිරෙන්නේ. ඒ සත්තු වගේ හැසිරීමට මට එතනට ඉන්න බෑ. රයිට්. මේ සමහරුන්ට කියන්න පුළුවන් සත්තුද මොක්කුද කියලා කියන්න පුළුවන්. නමුත් අපි කතා කරන්නේ අපේ වෘත්තිය වෙනුවෙන්, අපේ කර්මාන්තර ගැනීම. මොන දේ තිබ්බත් අපිට අපේ බස් නැති සංගම් වල සභාපතිතුමාලට කියන්න පුළුවන් මේ ගාස්තුව මෙහෙමයි කියලා. නමුත් අපිට අවශ්‍යලා තියෙන අපේ කර්මාන්තය රැක ගැනීම අපිට අවශ්‍යයි. ඒ කර්මාන්තය වෙනුවෙන් අපි පිළි ඉන්නවා. අපි කියනවා ඒ සභාපතිතුමාට ඒ සත්තුත් එක්ක එහෙම නම් සාකච්ඡාවට එන්න එපා. එතුමාට එනම් මේ සත්තුත් එක්ක සාකච්ඡාවට එන්න එපා. එතුමා වෙනම සාකච්ඡාවට එන්න. ඒ හින්දා මේ කර්මාන්තය පාවා දෙන්න අපි කිසිසේත් මෙතන දෙන්නේ නැහැ කියන එක අපි මේ රස්තාවේ කියනවා. දැන් කුටි කෙලියක් ගියේ නෑ. ඉතින් මෙතෙන්දී මේකනේ වැඩේ. එක එක බස් මේ සංගම් නායකයෝ යම් කිසි ප්‍රකාශයක් කරනවා නම් ඒක බලන්න ඕනේ. මෙතන සංගම් කීපයක් තියෙනවා. තමන්ගේ තනි මතයක ප්‍රකාශයක් කරන්න හොඳ නෑ කියන එක තමයි මම නම් කියන්නේ. ඒකයි මේ මොකද අපි ඔක්කොම සමගියෙන් ඉඳලා මේ දේ. අපි මේ රටේ ප්‍රධාන බස්හිමි සංගම් මීට දින කිහිපයකට පෙර, ඒ කියන්නේ ඩීසල් වැඩි වූ මොහොතේදීම අපි ඉල්ලා සිටියා 35%ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍යයි. අවුම් බස් ගාස්තු රුපියල් 40 දක්වා සංශෝධනය විය යුතුයි කියලා. ඇත්තටම අද ඒ දේ අපි බස් අතහිමියන්ට ලබා දීලා තියෙනවා. 30%කින් බස් ගාස්තුව 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා. අවම බස් ගාස්තු රුපියල් 32ක්ව පැවතුණු අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ යනවා. ඊට අමතරව අනිකුත් සියලු මාගයන් 30%ක ප්‍රතිශතයකින් බස් ගාස්තුව 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත්වලා පළවෙනිදා අපි මේක ආය කරනවා. එන්න එහෙම තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. අපි අනිවාර්යයෙන්ම මේ ගාස්තු සංශෝධනය පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. සමහරක් බස්හිමි සංගම් මේ සාකච්ඡාවට සහභාගී වුනේම දේශපාලන න්‍යාය පත්‍රයක් සාක්කුවේ දාගෙන. එහෙම දේශපාලන න්‍යාය පත්‍රයේ සාක්කුවේ දාගත්තු විජේරත්න රැවිල්ලා බස් පෞද්ගලික බස් කර්මාන්තර ලැබෙන්න තිබෙන බස් ගාස්තුව පාවලා දෙන්න උත්සාහ ගත්තා. ඒකට ප්‍රතිචාරයක් දුන්න බස්හිමියන් වහාම මෙතනින් එලවා දැමුවා.